नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। ए भाग्यवत्तो अरहतो महावीर संबुदुपियानन महंसेत मागे नमस्कारे वेवा अति उत्तमनीय पंसिय पनस्चातक पुत्वहंसेगे अतरनी गामिनी जातक देशनाव अपि अतरमानानं फलसावसमिज्जति विपक्क ब्रह्मचर्योऽस्मि एवं जानामि गामिनीति। चित කියන්නේ නිතරම පසුබට වීම වලින් සහ මේ අඩුකම් වලින් පසුතැවීම් වලින් පිරිච්ච තැනක්. සාමාන්‍ය මෙවැනි දේවලින් පිරිච්ච සිතක මේ අති උත්තම ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළ යුතුයි. එහි හැසිරිය යුතුයි කියන තරම් උතුම් සිතිවිලි ඇති කර ගැනීමට වීරියවන්ත වූ වාසනාවන්ත පින්වත්නි. දැන් මේ ගාථාවක් දේශනා වුණා. ඊළඟට අපි සූදානම් විය යුත්තේ ගාථාවේ තේරුමත් එහි නිදාන කතාවත් ආදිය දැන ගැනීමට. සිංහතුනි, මේ ජාතක පොතේ සහ ජාතක අට්ඨ කතාවේ සඳහන් වෙනවා මේ ජාතක කතාවේ සියලුම දේ මৌলিক ගාථාව හැරෙන්න අන්‍ය සියලුම දේවල් මේ 11 වෙනි නිපාතේ සංවර ජාතක දේශනාවේ. එහෙම නැත්නම් ජාතක පොතේ 455 වෙනි ජාතක දේශනාවේ සියල්ලන්ටම සමානයි මෙහි ගාථාව පමණක් වෙනස් කියලා. ඒ නිසා මෙහි අතීත කතාව, වර්තමාන කතාව අපි දැනගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ගාථාව තුළ පවතින අර්ථය බැලුවොත් දෙවි මිනිසුන් සහිත සමස්ත ලෝක ප්‍රජාවටම සැබෑම ආචාර්යයන්ව, සැබෑම ගුරුවරයාණන්ව, සම්මා සම්බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේහි වැඩවාසය කරන සමයෙහි වීර්ය අතහැරපු භික්ෂූන් වහන්සේ කෙනෙක් අරබයා දේශනා කරපු අතීත කතාවේ ගාථාවයි සඳහන් වෙන්නේ. මෙහි සඳහන් වුණා මේ අපි අතර මානානං ඵලසාව සමිජ්ජති කියලා. ඒ කියන්නේ මේ යම්කිසි කෙනෙක් යම්කිසි අධිෂ්ඨානයකින් කටයුතු කරනවා නම් යම් දෙයක් ලබා ගැනීමට ඒ අය මේ උතුම් නොනැති අයගේ උපදෙස් මත කලබල නොවී ඒ උපදෙස් අනුව කටයුතු කරන්න ඕනේ. එහෙම කටයුතු කරොත් අනිවාර්යෙන් තමන්ගේ ඒ කැමති දෙයට කැමති අරමුණට තමන්ට පත් වෙන්නට පුළුවන්. ගාමිණී ඒක එහෙම දැනගන්න කියන එකයි මේක තේරුම. මෙහි ගාමිණී කියන එකේ සාමාන්‍ය අර්ථය නම් ගාමිණී කියන්නේ ගම් දෙතුවා, ගමෙහි නායකයා කියන එක. මෙතන මේ ගාමිණී කියලා සඳහන් වෙන්නේ ජන ප්‍රධාන කියන අර්ථයෙන්. විපක්ක බ්‍රහ්මචරියෝස්මි කියලා සඳහන් වුණා. විපක්ක බ්‍රහ්මචර්යෝස්මි කියන්නේ මෙතන මේ බ්‍රහ්ම කියන්නේ උතුම් උසස් කියන අර්ථයෙන්. ඉතින් මේ රජතුමා තමන්ගේ ගුරුතුමාගේ උපදෙස් මත රජකමට පැමිණියා. ඒ ගුරුතුමාගේ උපදෙස් අනුව සතර සංග්‍රහ වස්තුව අනුව කටයුතු කළා. ඒ වගේම ගුරුතුමාගේ උපදෙස් මත ඒ රජකමට සියලු කටයුතු සිද්ධ කරා. එහිදී ඒ සතර සංග්‍රහ වස්තු අනුව කටයුතු කිරීමත් රජදරුවන්ට උතුම්ම දෙයක්. ඒ නිසා එහෙම කටයුතු කරලා මිනිසුන්ගේ ප්‍රශංසාවට බඳුන් වුණා. ඒකත් බොහොම උතුම් දෙයක්. ඒ වගේම තමන් ප්‍රාර්ථනා කරපු රජකමටත් පැමිණියා. ඒකත් උතුම්. ඉතින් ඒක නිසා තමයි මෙතන මේ උතුම් කියන අර්ථය මේ කරුණු තුන නිසා සඳහන් වෙන්නේ. විපක්ක කියන්නේ මෝරපු කියන අර්ථය. ඉතින් මොහු කුරා ගිපු බවින් යුතු නැත්තම් හොඳට මෝරපු පුජ්‍යලයෙක් බවට පත් වෙන්නට
තමන්ගේ අරමුණ ඉටු කර ගන්නට මේ නුවණැති අයගේ උපදෙස් අනුව කලබල නොවී කටයුතු කිරීම උතුම් කියන එක තමයි මේ සඳහන් වෙන්නේ. ඒ අවවාදය, ඒ උපදේශය එහෙම දැනගන්න ගාමිණී කියලා මේ රජතුමා තමන්ටම කරන අවවාදයක් තමයි මේ ගාථාව තුළින් සඳහන් වෙන්නේ. මොකද ඒ ස්වභාවය තමන්ට වඩා උසස් කෙනෙක් වෙන රජදරුවෙක් නැති නිසා තමන් රජ නිසා තමන්ටම අවවාද කරගන්නවා කියලා සඳහන් වෙනවා.